ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ එළියට යන්දෝ නොයන්දෝ කියලා. ඒගොල්ලන්ට පක්ෂයක් හැටියට සමහර තීන්දුවක් ගන්න අමාරුයි. මොකද ඉන්න ටික ෂුවර් නැහැ තීන්දුවක් ගත්තොත් එකට එළියට බහිද කියලා. හැබැයි කොටසක් ඉන්නවා යන්න බලාගෙන. ඒ යන්න බලන් ඉන්න අයට උනත් බාධාවක් තියෙනවා. සමහර අය නඩු තියෙනවා. පෝරණතුව ආණ්ඩුවට හෙන ඉල්ලනවා. ගොවියා පාරේ කැරට්ටකම් කැරට්ටලේ මෙච්චරයි නේද? බෝංචි කරලා මෙච්චරයි. පාරිභෝගිකයන් කන්න නැහැ ගොවියට වගා කරගන්න විදියක් නැහැ. ගෙනාව චීනෙන් පෝරණව. ඒක පෝර කඳුලක් බා ගන්න නැතුව ඩොලර් ලක්ෂ 67ක් ගෙව චීන සමාගමට. ඔබ හිතනවද මේක නිකන් වෙනවයි කියලා? නෑ. එනකොටම ඩීල් එක දැම්මා. හුවමාරු කරගන්නවට කොමිස්ටික හුවමාරු කරගත්තා. චීන දැනගත්ත දැන් මේක බාන්න බයවත් නැතත් සල්ලි ගන්න පුළුවන් කියලා. චීන දින 80ක් අපේ බේරුවල අලුත්ගම කළුතර පානදුර වෙරළ තීරේ කැරක් කැරකි හිටියා. ගියේ නෑනේ සමාගම දන්නවා වෙච්ච වැඩේ හැටියට සල්ලි අරන් මිසක් යන්න ඕනේ නෑ කියලා සල්ලි අරගෙන තමයි ගියේ. ඉතින් දැන් මේක අපි කිය කිය හිටියා. ඊට පස්සේ අර අමාත්‍යංශයෙන් අස් කරපු කෘෂිකර්ම ලේකම් මහාචාර්ය ජයසිංහත් කිව්වනේ මේක පිටිපස්සේ අයිතා ගනුදෙනුවක් සිද්ධු වුණායි කියලා. ඒ විතර නේද මහින්දානන්ද ටිකක් කියනවනේ ඔව් ඒක පිටිපස්සේ මොකක් හරි උණයි කියලා. කවුද මේ? ওই චීන ඩීල් එක පිටිපස්සේ ඉන්නේ චීන සමාගමේ ලංකාව නියෝජිතයා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙන්රත්ය මස්සිනා. නිකම්ම වෙයි නේ. අගමැති ලේකම් ගාමිණී සෙන්රත්ය මස්සිනා තමයි ඔක ලෝකල් ඒජන්ට්. හරි පුදුම හැටියට අගමැති ලේකම්ගේ මස්සිනාගේ කම්පැනිට තමයි ලෝකල් ඒජන්ට් කම හම්බෙන්නේ. මෙන්න ප්‍රශ්න. චීන පෝරණය පරක් කරනකොට ඉන්දියාවෙන් කියනවා නැනෝ යූරියා කියලා එකක්. ඔය නැනෝ යූරියා ප්‍රතිඵලදායක නැද්ද කියලා තාම ඉන්දියාව දන්නේ නැහැ හරියට. මොකද ඕක ඉන්දියා මාකට් එකට ආවෙත් පහුගිය ජූනි මාසේ. හැබැයි මිලිටර 500 බෝතලේ ඉන්දියාවේ මාකට් එකේ ඩොලර් 3.22යි මෙහෙට ගේන ඩොලර් 12.45යි. ඔන්න ගසා කෑම. හරි නැව් ගාසු වරාය ගාසු ඔක්කොම එකතු කරත් ඔක ඩොලර් 6ක් කියමුකෝ. ඉතුරු ඩොලර් 6 හැමාර. ඔන්න ගසා කෑම. ගසා කෑම සීමාවක් නැහැ. මේ රට විනාශ කරලා තියෙන ඔය දූෂණය දූෂණය නැවැත්වීම නාස්‍යවම කිරීම කියලා කියන්නේ මේකේ මහා පෙරලියක් කරන්න පුළුවන්. අන්න එතකොට නිෂ්පාදන ආර්ථික ගොඩ ගන්න පුළුවන්. මම කියෙමින් හිටියේ ඔය ගසා කාපු සල්ලි තමයි බෙදන්නේ. ඊළඟට ගසා කාපු සල්ලි වලින් බඩු බෙදෙන විතරක් නෙමෙයි. අපි පරිසම් කරනවා මෙන්න මෙතනයි. මොකද්ද? ඒගොල්ලෝ ඒ සල්ලි පාවිච්චි කරලා අපිව බෙදෙනවා. විශේෂයෙන් මේ පයාගල ප්‍රදේශයේ ඉන්න අපේ කතෝලික ජනතාව බෞද්ධ ජනතාව ඔබ හරිම ප්‍රවේශමෙන් මේ ප්‍රශ්න දිහා බලන්න. දැන් අපිට පේනවා ටිකක් යලිත් වතාවක් මේ සිංහල ජනතාව කතෝලික සහ බෞද්ධ හැටියට බෙදන්නට ආණ්ඩුව සූක්ෂමව කටයුතු කරමින් ඉන්න බව. දැන් මොනවද අහුවෙන්නේ? පල්ලිවල කඩුව අහුණා වගේ දැන් අහුවෙනවා කතෝලික පල්ලිවල බෝම්බ අහුවෙනවා. මොන අහුණාද දැන් කොළඹ පල්ලි එක එකක් නේද අහුණා? දැන් හරි පුදුමයි. පොලිසිය CCTV බලන්නේ තුරෙන් පස්සේ උඩ ටික බලන්නේ. කාජිරතුමා තමයි අවිල පෙන්නන්නේ නෑ නෑ CCTV දර්ශනය තව තියෙනවායි කියලා. පොලිස් සමිති මරු පොලිස් සමිති කෙනෙක් ඉන්නේ දැන් අපිට. එයා කියනවා අර ගිනි පෙට්ටියේ ගිනි කූරු අඩු වුණාලු ඒක නිසා සක්කාරය අල්ලගත්තලු. ඒක පිටිපස්සේ මහමලකාරයෙක් ඉන්නවලු. පාස්කු ප්‍රහාරය වෙලා අද දින 1001යි. පාස්කු ප්‍රහාරයේ පිටිපස්සිට වූ මහමලකාරයෝ අල්ලගන්න බැරි වෙච්ච ආණ්ඩුවක්. බැරි වෙච්ච නෙවෙයි නේද? අල්ලන්නේ කොයිද? තමන් අල්ලගන්නේ නෑනේ. ඔයිද තමන් අල්ලගන්නේ නෑනේ. බෝම්බ පිටේ බැඳගත්තේ උන් ටික මැරුණා. බෝම්බ පිටේ බැඳපු උන් ටික උන් අල්ලන්නේ නෑ. දැන් කොසාරා සරත් විජේසේකර කියනවා මේ රටට කොසාරා ජස්මින් මේ ඉස්ලාම් අන්තවාදියත් එක්ක ඒ අන්තවාදී කණ්ඩායමේ හිටපු ජීවත් වෙන චරිතය තමයි සාරා ජස්මින්. කොසාරා සාරා ගෙනාගෙන අඩු ගන්න ඉන්දියාවත් එක්ක සාකච්ඡාවක්වත් කරාද? ඉන්දියා විදේශම තියෙන ලංකාවට ඉල්ලුවද දෙන්න අපිට සාරා කියලා? නෑ. සත්‍යරස කර මොකද කරන්නේ නැත්තේ? සාරත් සයින්ද මර්තු බෝම්බෙන් මැරුණයි කියලා ඔප්පු කරන්න තමයි දත කන්නේ. සාරගේ අම්මත්
ඇවිල්ලා සාක්ෂි දෙනවා සාරා මැරුන්නේ නැහැ කියලා. අර ජනාධිපති කොමසමඩාව පොලිසිය අම්පාරේ SSP කියනවා සාරා මැරුන්නේ නැහැ කියලා DNA පරීක්ෂණ වලින් ඔප්පුණා කියලා. මේගොල්ලෝ දත කනවා සාරා මැරුණා කියලා ඔප්පු කරා. හොයන්නේ. එනිසා බලය ගත්ත විද්‍යා පිළිබඳව එහෙම කළු චිත්‍රයක් තියෙන අය යලිත් වතාවක් බලය තමන්න තියාගන්න එවැනි උප්පරවැටි කරන්න පුළුවන්. අපි කියන්නේ ඒව පිළිබඳව හොඳ අවධානයෙන් ඉන්න. අපි ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ ඇත්තනම කාදිනතුමා ඇතුළු අපේ කතෝලික ආගමික නායකයන්ට මේ ප්‍රශ්නය පිළිබඳව ආණ්ඩුවේ උගලට අහුවෙන්නේ නැතුව මේක ඉතාම සංයමයෙන් මේකට මුහුණ දෙන එක ගැන මේගොල්ලෝ මොන දේවල් කරයිද දන්නේ බලය තියාගෙන ඉන්න. හැබැයි අපි ජනතාව හැටියට මේ අවබෝධයෙන් හිටියොත් මේ බොහෝ දේවල් පරාජයපත් කරන්න පුළුවන්. ජනතාවගේ සහයෝගය නැතුව ඒගොල්ලන්ගේ කූට උපක්‍රම ක්‍රියාත්මක කරන්න බෑ හරියාකාරව. එනිසා දැන් අපිට අවිල්ල තියෙන්නේ රට වෙනස් කරන්න පුළුවන් විදිහේ බලයක් දෙන්නට ජනතාව යම් කතා බහක් කරමින් ඉන්න වෙලාවේ දැන් ඒ කතා බහ කරන ජනතාවත් එක්ක උන් දේශපාලන සංවාදයක් කරගන්නම් ගම්මට්ටමේ නායකත්වය හදාගන්න තැන තමයි මේ කොට්ටාස සභාව. සමේක අපි ඉලදාරි මණ්ඩලයත් එක්කතුලා අපි හැමදෙනා මේනි ජනතාව වෙනස් වෙච්ච ජනතාවට සෝෂල් මීඩියා එකේ Facebook එකේ අපි දැක්ක වෙනස් වුණා කියලා ඒ ඇත්ත එක්ක අපි කියලා කතා කරමු. එක සැරෙන් බැරි වෙයි දෙසර තුන්සර හතරසර යමු. තව දේශපාලනේ හිටපු මන්ත්‍රීවරු පළාත් සභා මන්ත්‍රීවරු ඉල්ලීම් කරලා තියෙනවා. එහෙම දෙයක් එන්නේ එහෙම ඉල්ලීමක් ඒගොල්ලෝ ජාතික ජන බලයේ දිහාවට ගෙන එන්නේ ජනතාව තුල ඊළඟ ආණ්ඩුවක් සම්බන්ධයෙන් යම් කතා බහක් තියෙන නිසා. දැන් මේ රටේ ආණ්ඩුව හැදුනේ කොහොමද? අපිටත් ඕනනම් මේ මාවත තෝරගන්න නැතුව මේ විදිහට මේ කොට්ටා සභා හදලා දිස්ත්‍රික් සමුළු තියලා ජාතික සමුළු තියලා මේ මහජන ව්‍යාපාරයේ ගොඩනගනවා වෙනුවට ඕනනම් පුළුවන් සම්ප්‍රදායික ක්‍රමයටම දේශපාලනය කරන්න. ඒ කියන්නේ ඔබ දන්නවා මේ වෙනකොට මේ තුනෙන් දෙකක ආණ්ඩුවක් තිබුණට නේද පහුගිය 2020 අගෝස්තු මාසේ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් ගොඩ නැගුණට දැන් ආණ්ඩුව ඇතුලේ අර්බුද උග්‍ර වෙනවා. ඒක නිකන් කොයි වෙලාවේ පුපුරයි දන්නේ නැහැ ඒ තත්ත්වෙන් තමයි තියෙන්නේ. දැන් ගෑස් පුපුරන වගේ නෙවෙයි ආණ්ඩුව පුපුරුවොත් එහෙම. කෑලි කොයි කොයි විසිකෙයිද දන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ එළියට යන්දෝ නොයන්දෝ කියලා. ඒගොල්ලන්ට පක්ෂයක් හැටියට සමහරට තීන්දුවක් ගන්න අමාරුයි. මොකද ඉන්න ටික ෂුවර් නැහැ තීන්දුවක් ගත්තොත් එකට එළියට බහිද කියලා. හැබැයි කොටසක් ඉන්නවා යන්න බලාගෙන. ඒ යන්න බලන් ඉන්න අයට උනත් බාධාවක් තියෙනවා. සමහර අය නඩු තියෙනවා. ඕනනම් පුළුවන් ආණ්ඩුවට නීතිපති දෙපාර්තමේන්තුවයි පොලිසියයි පාවිච්චි කරලා සමහර අයට එරෙහිව තියෙන නඩු ඉක්මන් කරගන්න. ඒ බය තියෙනවා. එනිසා ඉතින් ඕකාර ඇතුලේ කචල් එක ඔහොම ඔහොම තියේවි. දැම්මෙලෙට නෑ කොහොමත්. එළිය රාවත් වෙන ඡන්දයක් කිට්ටු කරලා. ඊළඟ ආණ්ඩුවේ තියෙන තව සුළු පක්ෂ ගණනාවක් ඔය විමල් ගම්මන්පිල වාසුදේවල වගේ කට්ටිය. ඒගොල්ලන්ට කොහොමත් මේ ආණ්ඩුවේ ලොක්කෝ ගෝඨාභය රාජපක්ෂ, බහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ වගේ රාජපක්ෂවරු එපා වාහයට හොදි වෙදන්න වගේ තමයි සලකන්නේ. අමාත්‍යංශවලට හරියමං ප්‍රතිපාදන වෙන් කරන්නේ නැහැ. ඒ අමාත්‍යංශවල දින සමහර ආයතන උන් හිටි ගමන් ගලවනවා. ඇමති දන්නේත් නැහැ ලේකම් මාරු කරනවා. ඒ ආදි හැටියට ඕන්නම් හිටපන් බැරි නම් පලයන් ගන්න තමයි තියෙන්නේ. ඒගොල්ලෝ යන්නේත් නැහැ. ඒ පොඩ්ඩක් බැන බැන තමන්ගේ දුක ප්‍රකාශයට පත් කර කර ඉන්නවා. යත් යන්නේ ඡන්දයක් කිට්ටු කරලා. ඊළඟට දැන් පොහොට්ටුවේ ඔරිජිනල් සෙට් එකක් ඉන්නවනේ. ඒගොල්ලොත් ඉන්නේ හිත හොඳින්ම නෙමෙයි. සුසිල් ප්‍රේමජාන්ත රාජ්‍ය අමතිවරයා ඔහු හිටපු පස්නාහිර පළාත් සභාවේ මහා ඇමති කාලයක් කැබිනට් ඇමති ධූරයක් දරපු කෙනෙක් මේ ආණ්ඩුව පත් වුණාම දුන්නේ රාජ්‍ය අමතිකම. කලගිරීමෙන් හිටියේ ඔය જાතිය ගොඩක් ඉන්නවා. සමහර රාජ්‍ය අමතිකමක්වත් නැහැ.
දැම්මේනිකන් එල්ලිලා ඉන්නවා ගැලවෙන්නේ කොයිලාද කියගෙන බලලා දැන් ආණ්ඩුව ඇතුලේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනකොට ඕනනම් විපක්ෂයට පුළුවන් මෙහෙම කරන්න අර බොරදියේ මාළු බාන්නා වගේ එහෙන් කට්ටියක් ගත්තා ඇමතිකම් දෙන්නම් කියලා පොරොන්දු වුණා නේද ඒගොල්ලන්ගේ පක්ෂයට ඕනනම් සංස්ථා සභාපතිකම් කීයක් ඕනද කියලා ඇහුවා හරි අපි ආණ්ඩුවක් හදාගත්තොත් දෙන්නම් කිව්වා ආණ්ඩුවක් අටව ගත්තා අපිරට එහෙම තමයි ආණ්ඩුව හැදෙලා තියෙන සමහර වෙලාවට ජනතාවගේ ඡන්දෙන් පත් වෙන ආණ්ඩු සමහර වෙලාවට ඔලුගෙඩි මාරු කරලා පෙරලා වටලා අලුත් ආණ්ඩු හදලා තිනවා 2018 දින 52 ආණ්ඩු කියන්නේ එහෙම එකක් එහෙම ආණ්ඩු හදන්න පුළුවන් නමුත් ඔබට පේනවා ඒ වර්ගයේ ආණ්ඩු වලින් ඇමතිකම ගන්න කෙනාට සුගතියක් වුණාට රටට සුගතියක් වෙන්නේ නැහැ මේ අගමැති අයින් කළ වෙන අගමැති කෙනෙක් මේ සෞඛ්‍ය අමාත්‍ය අයින් කළ වෙන සෞඛ්‍ය අමාත්‍ය කෙනෙක් දා ගන්න පුළුවන් රටට සුගතියක් නැහැ. එහෙම සුගතියක් වුණා රට මෙහෙම වෙන්නේ නැහැ. දැන් ඕනකම තියෙන්නේ එවැනි දේශපාලන බලපෙරළියක් නෙමෙයි. සමහර අය කියනවා ඉතින් මුංග කොහමර එලවන්නත් ඕනි කියලා. හැබැයි එලෝන එක වගේම ගේන්නේ කවුද කියන එකත් වැදගත්. ජාතික ජන බලවේගය දැන් කටයුතු කරන්නේ වෙන වෙන අයට පාර කපන්න පාවඩ යන නෙමෙයි අපි අපේ මාණ්ඩුවක් නිර්මාණය කර ගැනීම වෙනවා